පොත් පනහක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. බන්දුල පොත් පනහක් ලියන්න විතරක් නෙවෙයි චිත්‍රපටි හදන්නත් උගන්වන්නත් පන්ති පවත්වන්නත් ඒ සියලු කටයුතු වල දායක වෙන්න වෙලාව හොයාගන්න එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මම දැකපු ඇමතිවරුන්ගෙන් අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් විශේෂයෙන්ම දැකලා තියෙනවා ඉස්කෝල එක උත්සවයකට අධ්‍යාපන ඇමතිවරයෙක් සහභාගි වෙනවා. උත්සවයක නැතුව ගිහිල්ලා පාසල ගැන සොයා බලන අධ්‍යාපන ඇමතිවරයෙක් මම දැක්කේ බන්දුලකින් විතරයි. මං හිතන්නේ අධ්‍යාපන ඇමතිකම ඉල්ලලා ගත්තා කියලා කිව්වා. ඉල්ලලා ගත්තම මම බයිට මුදල් ඇමතිකම ඉල්ලගන්නේ කියලා. ඉතින් එතුමාට උපදේශක් දුන්නා වෙල්ගම් මහත්තයා. ඉල්ල මුදල් ඇමතිකම නම් ඉල්ලන්න එපා වෙන ඕන එකක් ඉල්ලන්නේ කියලා. අපිට මේ හැම දෙයකම අද අමතක වෙලා. 89-90 වෙච්ච භීෂණිය අපිට අමතකයි. කී දෙනෙකුට මතක තියෙනවද? යුද්ධයේ තිබිච්ච භීෂණිය අපිට මතකද? ඒ 89-90 තිබිච්ච භීෂණිය යුද්ධය එක්ක අපි ජීවත් වුණු හැටි අපිට අමතක වෙලා. අපේ තරුණ පරපුරට අමතක වෙලා. අපි කරපු දේවල් අමතක. කී දෙනෙක් දන්නවද මේ තාක්ෂණ වේදී පිළිබඳව ආරම්භයේ උදේනද ඒක හඳුන්වලා දුන්නේ කොහොමද කියලා? ඒක නෑ. ඒවා මතක නෑ. ඉවනම් ඒ මතක තියාගන්න කවදා හෝ කවුද? ඒ අය. අයට අනාගත පරපුරකට දැනුම ලබන්න මෙවැනි උත්පින්චවල ගහලා ඉදිරිපත් කිරීම මේ පොත් ලියලා ඉදිරිපත් කිරීම මම හිතන්නේ අපි අගය කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් ඒවා මතකයෙන් ඈත් වෙනවා. අද මම එනකොට රේඩියෝ එක දාගෙන ආවේ එනගම. එතකොට ඒකෙන් මට ඇහුණ ප්‍රශ්නයක් අහනවා. ඒකට පිළිතුරක් දෙන්න එහා පැත්තෙන් පිළිතුරු දෙනවා. එතකොට අහනවා ලංකාවේ කංගසතුරෙන් පටන් ගත්තම අවසන් කරන්නේ ඉලක් ගැහුවම කොහෙද කියලා. උත්තරේ දෙවුන්දර තුඩුව. දෙවුන්දර තුඩුව පිහිටලා තියෙන්නේ මොන දිස්ත්‍රික්කයේද? උත්තරය ගාලු දිස්ත්‍රික්ක. මේ අපේ තරුණ ළමයෙක් තරුණෙක් අද මේ මෙහාට එන ගමන් මේ හෝමගම හරියදී මට ඇවුනේ ඒ දාලා තිබිච්ච ගුවන් විදුලිය. ආපු ප්‍රශ්න වලට උත්තර. ඉතින් ඇයි මේ තත්ත්වයට අපි වැටිලා තියෙන්නේ? රටේ තත්ත්වය දැනුම සාමාන්‍ය දැනුම වත් අවබෝධයක් නැතිකම අද අපට දැක්කා. ඉතින් මේකෙන් මිදවන්න ඕන. පුතේ කුරෙක් වෙනවට නෙවෙයි රටේ සාමාන්‍ය දැනුමක් ලබා ගන්න අපේ දරුවෝ අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ කියලා මම හිතනවා.